නින් සරණනයි ශ්‍රද්ධාවෙන් ප්‍ර්ඥාව කරාවභ ගෙන යන සදහම් ්‍යාත්‍රාව නිර්වාණ. මෙම නාලිකාවේ හෝ කුමල නාලිකාවක මේ විඩිය එක පලවනොත් ඔබ ඩිස්ක්‍රපෂන්ණගේ තියෙනවා නිර්වාණ අදර නාලිකාවට දාල්ලිින්ක් එතනින් ගියල්ලා නිර්වාණ නාලිකාවි තියන තවත් තොරතුරලටගන්දීලා ඔබේ නිවන ගැන තොරදුරු හොයා ගන්න ඒන්නේ නිර්වාණය පිළිබඳ කරනු ගොඩක් පැහැදිිකාතියහෝ ඒ පිළිබඳව ටිකක් අවධානය මුම් කර ගන්න එතුකොට මේ පෝස්ටික යම් තැනක තිබිලයි මම දකින්නේ. මට මේකෙද කියන්න කාරණා ගොඩක්තිේෙන. ඒවි නිසා ඉවරණකං අහන්න අමත කරන්නේ එපා. හිට අමුතරව නිර්වාණ නාලිකාවට කිහිල්, ඉතුරු තුරතුරු ගැ අධිනය කරන්න අමත කරන්නත්. එපා ගොඩ කරමු හින්ද ගොට වැදගත් වේ. මෙතන කියලාදිය තියෙනවා මාගේ ගෞතම බුදුපාණන් වහන්සේ පරිහරණය කර කළ, ඒ උත්තම ජීවර ධාතුන් වහන්සේට පාත්‍රධාතුන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාධෝ සාධෝ සාධූ කියලා. ඉතින් ඔබ හොයන්නේ නිවන නම් මගේ අරමුණ ඔබ නිර්වාණය කරා ගෙනියන එක. මේ ගෞතම බුද්ධ සාාසනයේ ආවස්සාන වශයෙන් සාමෝයිකව කරුණු තේරුන්හරඟ අවසංකරන්න නිර්වාණය ලබන්න මඟපර ලබන්න සුගතිකාමී වෙන්න තියෙන අවස්ථාව අවසාන වශයෙන් කියලා කිව්වා. ඉති එහෙව අයට තමයි මේ කරුණු පැහැදිලිකිරීම. එහමැතුව ප්‍රඥාවක් තේරුම් ගැනීමට ශක්තියක් ඔබට නැත්නම් මේකත් එක්ක තර්ග කරන්නේ යන්නපා එක ඔබට ගැටුරු සහගතයිමින් හැයට කතා කරන කරුණු සම්බන්ධය ම කියන්න. ඉතිං මේ විදිහට යම් යම් දේවල්ට බුදු හාමුදුරුවෝ පරිශිල්නය කරපු දේවල් හරි බුදුහාදුරුව කීවල්ලු කියලා දේශනා කරාලු කියල ඔබ තාමත්, ඒට වැදවදා යින තරම් මෝඩේද්ද කියලමම් මුලින් අහනෝ. එනම එක පැහැදි කල දෙන්න අතවශ්‍යයන බුදුවරු කියන්නේ මේ සසරගම නිදහස් කරගණ්ඩ අවශ්‍ය වෙන මඟ පෙන්නනායි. එහෙමද තිය දේවල්ලට වැඳවදා ඉන්න එනමේ උදර ලෝක පහල වෙනකොලත් එහෙමත්තන් ගෞතව බෝධත්්‍යයව මේ මනස්සලෝකයේ පහළ වෙන කාලසීම විත් ගස්ගල් වදහන නතන් දෙවිදේවතාවන් අදහන ඒවා අරදක්නෙමි ඒගොල්ලන්ගගේ පිහිට පතන මොනස් වර්ග කොට්ටහස තමයි හිටි විධ විධ ඔඩනිිගන්ට ආයකට්ටේ වගේ කෙලෙස්ථාවනෝ කියලා අර දවල් කාලෙ ගාල්තලා ඔුල්ට වෙලා ඒ රශ්නය දරාගෙන සිටීම වගේ දේවල් කරගර හිටු මිනිස්වීටය. උදුහාහදුරුවන්ගගේ ගුරරු හැටිට සඳහ කරන තිහාසකුත් ඔබට ලියවෙලා දකින්න පුළුවන් ඇති එතරත් පෙන්ඩුම් කරවා ඒගේ යම් ප්‍ර්ඥාව අවධ කරගත එම ්‍යන තල අවධකරගත්ත මන බාවන තුළින් ක්‍රිෂය ්‍යා අවධිකරගත්ත පිරිසකුත් සිටිය බවට ඔබට තොතුරු ලැබිලා ඇති. ඇති එතකොට ඒ එහෙම කාලෙක තමයි සිත නිවාගන සිත තේරුම් කරගන. සංසාරගම අවසං කරන්න කියන පණිවිඩා රංගාවේ උන්නාහසය රංගාව එහව පවිඩ එහ පහන් ආපු ඔබ එම ඉතිහාසගත් හිටපු මිනිස්සු සංස්කෘතියක් හදාගෙන අද කොහෙදෝ යනවා බුදුවරු කියපු දේශනාව විරුද්ධ දෙසාාවට. ඉතින් එහනම් මේවාගදයක් දැක්කෝොත් ම මුලින්කිව සේම ඔබට යම් හෝතකද එන්න පුළුවන් දැ මේ තින ඔපරිම සද්ධාවක්න ඒයන බුදහාහමුතුර ජීවය දක්කත් වදින මිසුටික්කින්නවාන තේතියෙන බුදදුුවන් වහන්සේට තියෙන ගෞරෝතා ශ්‍රද්ධාව කියන්දී. මැදි ඉතින් ඒ අයට මෝඩයෝ විදිහට දකින පිරිිසකුත්තින්නවා සමහර ඒය බෞද්ධ දර්ශනය වැඳුම් පිදුම් නොකර බෞද්ධ දර්ශය ගන්රන පිරිසටත් මෝඩයෝ විදිහයට දෙපාර්ශවය වෙලා හර මැනගන්න ගහගන්නෝගේ අත්ථාවත්තමයි අපි දැන් සමාජය දකිනට තිය. ම රවාමන් වහන්සේ අර පි කරනෙ හොදා ඒගල කතහන දවවාය හො ගල තන හ ගොටසක් කියන ඔගේ බොර වැඩරන්නවා නිවන ගැන සිතන්න කියන සිතන ගැ එක රදල සිත පරික්ෂාවට ලක් කරන්න සිතරන සිතී සම්බන්ධය. මෙම නොකු කතාවක් කියන පි බඳට නාලිකාවඇතරති අනිකුත් ිය න්න පු. හැබැයි මට කියන් ඕනේ මෙහමතයක්. මේ තියන මිනිස්සුන්ගේ සදධාවනය අදත් මල් පහම් පූජ කරල පුදුන් වහසට වන්නන්න පුදන්නේ. මෙ මේ සිද්ධතු තයෙන ස්ත්‍රද්ධාව නිසයි. ඒනම් ඔබට මෙතෙක්කල් ඔොහොම එකක් කෙනගේ චරයාරටා තිහා දැකලලා මුකද හැමෝට ප්‍රඥාව තිනව කියලා කියන්න බෑ තේරුම් ගන්නඩ පුළුවන් මට්ටම එකනිකාට වෙනස්වෙන. තමන්ගේ නැන පමණින් තමයි මේ යවූ ගැඹරු කාරා තේරුම් ගඩ දධ වෙන්නේ. ැඹරු ගාණා තේරෙන් නැතියි සංසාරයෙම තේරුතා කාලයක්වැඳ වැඳමින් සුගතිකාමයින් ගමන් කරන අවිදිහත්තවාවිට දැකින්න තියෙන්නේ එහන් දැන් හොඳ ඩහගන්න අපි දන්නවා බුදුවර වශයෙන්ගත්තත් ප්‍රඥඥාධික බුදුවරු ඊට පස්සේ වීර්ාධීක බුදුවරු හිට පස්සය අපි ගැඩුවේ මෛත්‍රිය වගේදවල් වතුරුණ බුදුුවර. එහෙම අපිට දකින්න පුලුව. හරිද සද්ධාදික බුතුදුරු හමයි අපි කියැන්න සද්ධාධික බුදුවරු ප්‍රඥ්ඥාධික බුදුවරු විීර් අධිග බොදුවරු වශයෙන් බුදුවරුත් එහම සම්මා සම්බුද්ධතර යන පිරිසත් වර්ගීකරණය වීමක් ඔබට දැකල ඇති. දක වරදක් නො වෙයි ඒකම තමයි මමේ ඔබට පෙන්නල දෙන්න හදන්නේ. මොකද ප්‍රශ්ඥාව කියන දේ නිර්වාණයට සම්මා සම්බුද්ධත්ත අත්‍යවශ කාරණයක්. ඒත් ශ්‍රද්ධාව තුළ සසර ගමන් කරලා යම් කාලයකදී ශ්‍රද්ධාව කියන කොටස පැත්තකින් කියලා යථාර්ථය අවබෝධක ගෙන බදදුුවෙන අය. ශ්‍රද්ධඋතර ගමන් කරපු නිසා ශද්ධාධක බදුවරු හට පත් වලා හැබැයි සාමාන්‍ය ප්‍රඥාධික බුදුරන් වගේනෙමේ ලොකු කාලයක් සංසාර පරම්පුරමින් ඇන්ඩුනමුකුද ඇත්ත තරෙන කල්ලනවනේ. අයිලඟට තමයි වීර්යාාධික බුදුුවරු දැන් වීර්යාාධීක බුදුවරු පැත්තර ගත්තත්ක ලොකු විද්ගහයක් තියෙන දෙ සරලව ගත්තත් තිකල් ලොකු කැප කිරීමක් කරන. දෙනර අව්ව ගලකුල්ටලා නිකන් කෙස් තාවන කියලා කරන්න ඒක මෝඩකමක්වාගේ අපි දැක්කට. එයාගේ තියනෙ වීර්යක්න අධික කැපකිරීමන්නේ තියෙන්නේ වැඳ වදා සාදුගේීකය අහිත සංසා ගන්න ගන්නෙම තින මාරදුකක් පිනින්නේ. ඇැයි යායටට අපි කරන්න මොකක්ද මෝඩ මිනිස්සු කියලා බයින. ඇත්තරම තර මෝඩකමකට වඩා එයාට ඒ කරුණු අවෝධ කර ගන්න තියෙන එක්තරා ක්‍රමය වීරි වඩන. ත මොකක්ද වීර වඩන්නේ ඇතිකට භාවනා කරන්න බන්න උදයන්රෑඇනම් භාන කරනම පුචිපිච දේවටික් විර ග. හොහොනොත් මෙන්න මේ විදියට ශද්ධාවතියන කටියේ චෛත්‍යයවට පන්දා කරනවා චෛත්‍යකොඩ බො ඒවට තියන පරතුරු කැවල පූජා කරමින් දහ දහසක් අයට දන් දෙෙමින්. එහෙම තමයි ශද්ධාවතක උපරමේයන ප්‍ර්ඥාධක කට්ටිය එහෙමන ප්‍ර්ඥාතිකටේ දේවල්සාම්ප්‍රදායක වි දෙවල් මගහරන්නෙටන ඒටත් සහභාගයනවා හැබේ වැඩි වෙලාවක් තමන්ගේ ව සිතට කරුණුත් දෙෙක. තොමද වැඩගන්න කියන්නේ එක පිළිබඳව ඒකතේරුම් ගනිමින් තමයි ඉගුලු ල ගෞත කරන්නේ ඒවගේ බොහොම කෙටි කාලයක් තුර සහ රසංගේ කල්ප ලක්ෂයක් ඇෞතම බෝධ සත්‍යයොත් ප්‍ර්ඥාධක බුදුවරේට් ඒ නිසා බොහොම කෙටි කාලයක් තුර සම්මා සම්බුද්ධතර පත්වෙනවා. එහෙනම් මෙන්න කතාව. ම ඔබේ ප්‍රශ්නයක් අහනවා අපිටවිවිධ මිනිස්ු විධාකාර්දශ දකිට එක හේතුවක් තමයි සංසාාර ධර්මය තේරුම් ගනිමින් ධර්මය කියලෙක් රධි පාරි හැරිගීල්ල තේරුම් ගනිමින් මන් කරන පිස් වර්ග ටිකක් ඉන්නවා. එනක් ඒ අතරෙත්ම ප්‍ර්ඥාක ශ්‍රද්ධධක වීර අධිකාය ඉන්නවා. හන අප අප අතර ඉන්න මිනිසු යාලුුවේලෝ කොමල ගත්තාහන ශ්‍රද්ධධක ප්‍රඥා වීර අධිකාය ඉන්න. ඇති ඒගොල්ලන්ගේ චරිත ස්වභාවය එක්තරා ආකාරය දැන් උපදාරයක් විරගත්තාව මගේ හිතවත් යාලු ඉතවිත්‍රාතිීගින්වා ඒ ගොල්ලු කරන්න සිල්ගන්න සිර්‍යාරත් දකින්නකොට එතර සිල්ගන්ඩයලෝ ඒජස් විහර විරාස්්ා වඳන්න කොහොම කැමති දම්මන් දම්පින්කං කරන්න බෝහොම කැමතිේට පුදුව ලැදිගමත් තියෙන්. හරි එතකොට ැ පුදාහරණකට මේ කතා කරට මාවම ගත්ත, මගේ එහෙම ලොකුවට නෑ ඒ ඒව කරන්න කියන මේ කරන සෑම් මහොතකදීම සහ මේ කතා කරන මහොතේදපවා මෙක අතාාර්ථය සරලව තියනවා. ඇත්තට පපිසි කල ුත්තේ කුමක් ගෙන පිබඳ තියනවා එකින් කියෙවන්න දන්න හොඳන ල්ගන් හොන එම ඒ එකක් කනක් හැටි. ඇ මතක තියාන්න ප්‍ර්ඥා ශ්‍රද්ධධ වීර්ධ්‍යාදික මිනිස්සුමේ සංසාර්කවන් කරනවා. එතකොට ඒවිදිර බැලුවත් අපිට ආසන්නතුන් ආකාරයකටත් මිනිස්සු වර්ග දකින්න පුළුවන් මේ සංසාරරිකමන් කරන හැටි. ඉති හෙනම් මේ කෙන්ට් එකක දිහා දක්වත් ඔබට ොකක්ද පේට තියෙන්නේ මෙතර තියව ශ්‍ර්ධාතික පුද්ගලයෙක්. මේ මේ කමේ විතර කම්ිගෙනෙක් අමස්කාරගල වදිනවන ශ්‍ර්ධාධික පුද්ගලය දකිනති අපියාට ඔබ යන පාරවැරදි. එහෙම කියන්න ඔන්න යම් දස කියයා තේරුම් ගැනි පුළුවන් උදඋකරණ අයයායට මොකද ප්‍රශ්ඥාව තමයි වැදගත් හේතුව කෙටි කාලයක් තුළ නිර්වාණයට යන්න අවස්ථාව ලැබීමත් දෙවනි කාරණය ප්‍රඥාධිකව ගියත්සා එතකොට උගද විරාධිකව ගියත් ස්‍රද්ධාධිකව ගමන් කරත් ඒ හැමෝම අවසාන ප්‍රඥාව මතුීම මත තමයි ඉගැන් සිත ගැන්න තේරුම් ගඩ අවස්ථාවක් ලැබීම මතම තමයි එයාලගෙන් නිවන හෙමත් එෙම ඇතිවරුත් සම්ම සම්බුද්ධත්වය හිි වන්නේ එතගේ තත්ත්ර පත්වෙන්නේ. තිහෙන අවසානදින්නේත් ප්‍ර්ඥාවට නම් ඒ අයත්යි වටයක් ගිහිල්ලා එන්නේ ප්‍රඥ්ඥාවට නම් ඇයි ප්‍රශ්ඥාව මූලික කරගන මේ කතාව සම්පූර්ණ කරගන්න අපිට දැන් මේ තේරණ කාලයක් වෙලා තියද්දිත් අපිට බැරි. න ඔ තරම් ගන්න ඔබ යන්න ගමනට ප්‍රතිවිරුද්ධ එමැත්තං ස්‍රද්ධාධක ක්‍රමනිසා වර්ාදික ක්‍රමනිසා ඒ ක්‍රම භාවිතා කරමින් මනුසෙක් සිතතිඋුණු කරගන්න උත්සාාව කරන. දිය හැකි ප්‍රඥාවන්තු උත්තර ඔබ ලබා දෙන්න ඔබ ප්‍රඥ්‍යාවර්ගේය ගමන් කරන කෙනෙක් නං ඔබඒ අවස්ථාවදෙන් හැබැ යා යන්න සවද්ධාධක කරමයක් නම් දෙයක් තුරනක් එක ඕෝනටඩ ඇගරි ගහන්න යන්න එපා. මොකදේ එඒයායි යන ගමන. ඒ ඒ පුද්ගරයා සංසාරයන ගමන විදිහයි. ඒ ගිහිල්ල සංහා සබුද්ධතිට පත්යනත් යම්කාලකට ඉඩ තිබෙනවා අපි දන්නෑ මකද අපිත් සමඟ බුදුවරු ගමන් කරනවා කියත් අමතක කරන්නේපා සංශාරය අපි සමඟම බුදුරත් යන බව අමත කරන්නපා කොච්චර කාලයක් සංසාාරය කනිකේ වින්න සිද්ධ වනත් බුදුවෙන්න බලන්නනයිවා එනගේ කොට්ටාසතුනම ඉන්න පුළුවන් ඒතු ආකාරයට අපිට මේ මිනිස්තු වන්දරාමාන කරන විදි දකින්න පුුවන් නිසාත් තවන් කොච්චරාගවන්ත ුනත්ාව කියෙනෙක් කරන යට අගවරෝ කරන්නවත් ඒක මේක කරන්නති පහැබැ පුළුවන් තරම් ප්‍රඥාව මිනිස්තුල අවධි කරන්න උත්සහ කරන්න මොකද මේ බද්ධවාාසනය ඇතු එම ඔබට වන් දකින්න මේ ලැබිච්ච කාලසීමාව ඉතා වටිනවා විදශ විදුර මසි අතර ගන්නේ දර්ශන ස්ථාවිතන කාලයක් ඔබට මේ සසර්ගම නම සංකරන්න මග පල ලබන්න සුගතිගාමීවෙන් ලැබෙන අවස්ථාව ඉතා හො දවස්ථාව. ඉතිං ඔබ සද්දාාධිකෙනෙක් වුණනත් මොහොතකට ප්‍රඥාව අවධි කරන්න. බ වීර්ාධි කෙනෙක් වනත් මොහතක රජජාව අධ කරන්න එකොට ඔබට සුගතිගමී වඩ තියෙන සම්භාවිතාවය වැඩි. ඔබ ප්‍රඥ්ඥාතිකගෙනෙන්න එක්බට වඩල් වාලයස්වායන්න කැමති කෙනෙක්ක් ඒ ගැනම සිතන්න හොය අන්ඩ කියලක කොහෙවත්වයෙන්දයන්නන්නේ මේ සිතක හැසිරීමවලන්න ම ගැනිත් ඩියස් සොල්ඩි කිල්ල කන්ඳන්න එතුල් මේ කීව උගති කියලවට තේරුම් ගන්න ද අහන්න අවස්ථකින්න ඔබ තුින් ඔබෝ දැකගන්න අවස්ථාවතියේ වෙන. දිරට තෙරුවන් සරණයි. එකනෙකාට විවාද කරගන්න හොට වටා මේ විදිහේ පුද්ගලින් සසරේ ඇවිදින බව තේරුම් ගත්ත හම අපි යනක දර්ශනය අපිට පටලෝ ගන්නතුව යන්න අවස්ථාව හිමිවෙරෝ එන හැමදිරටව තෙරුවන් සරණයි.